මං හිතන්නේ ලංකාවේත් ආසියාවේත් පළවෙනි වතාවට අගමැතිකම හිඟමනේ ගියා. ගන්න මිනිස් සිටියේ. අන්න එහෙම එහෙම පසුබිමක මම මේක බාරගත්තා. මම බාරගත්තේ ඇයි? එදා ඔබේ විඳ දෙකම මං දැක්කා. පෝලිං වල ගාල්ල මට විශේෂයි. මගේ පියපෙල පතින් ආවේ ගාල්ලේ. ඉතින් මේ නගරෙ එක්ක ඒ සම්බන්ධය තියෙනවා. අද මම මේ නගරෙට ඇවිල්ලා තියෙන්නේ විශේෂ වැඩ කටයුත්තක් කරන්න. මේ මෙතෙන්ට ඇවිල්ලා මම ජනාධිපතිවරණයට තරඟ කරනවා කියලා දැනුම් දෙන්නටත් ඒ වගේම දැනට මගේ ඇප බැඳලා තියෙනවා කියලත් මං කියන්නේ. මම මේ තීරණය ගන්න ඉස්සෙල්ලා හිතලා බැලුවා. හිතලා බලලා තමයි මේ තීරණය ගත්තේ. ඇත්ත වශයෙන්ම මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට මීට වඩා හිතලා බලන්න සිදු වුණා. ඇත්ත වශයෙන්ම එදා මේ වගකීම ගන්නවද කියලා මට හිතන්න තිබුණා. 2021 මට ආරාධනා කරේ අගමැතිකම ගන්න වෙන කවුරුත් හිටියේ නැති නිසා. මං හිතන්නේ ලංකාවේ ආසියාවේ පළවෙනි වතාවට අගමැතිකම හිඟමනේ ගියා. ගන්න මිනිස් සිටියේ නැහැ. අන්න එහෙම එහෙම පසුබිමක මම මේක බාරගත්තා. මම බාරගත්තේ ඇයි? එදා ඔබේ විඳ දෙකම මං දැක්කා. පෝලිං වල ඉන්ධන හොයා ගන්නවා. එක පැත්තකින් පොහොර ලබා ගන්න තව පෝලිමක්, බේත් ලබා ගන්න තව පෝලිමක්, පාසල් වහලා මෙතන කිසිම ව්‍යාපාරයක් කරන්න බෑ. වැටිලා හිටියේ ඒ ජනතාවගේ දුක දැකලා මම තීරණය කළා, මම මේක බාර අරගෙන මේක හරවනවා කියලා, මේක සාර්ථක කරනවා කියලා. අවුරුදු දෙකකින් මම ඒක කළා. කිසි දවසක මගේ ජීවිතේ මං අභියෝගයකින් පැනලා ගියේ නැහැ. මං දීර්ඝ වශයෙන් කතා කරන එක්කෙනෙක් නෙමෙයි. මේ වැඩේට අත ගැහුවොත් මං මේ වැඩේ කරනවා. ඉතින් අමාරුම තැනම මාවේ. අමාරුම තැන. ආහාර නැතුව කොහොම හරි මේක අපි හරවගත්තා. මං පෝර ලබා ගත්තා. මං පෝර ලබාගෙන මෙහා මේ පෝර ලබලා දුන්නා. යලකන්නට. කොච්චර කිව්වත් මම දැනගෙන හිටියා IMF සංවිධානයේ අධ්‍යක්ෂක කළමනාකාර අධ්‍යක්ෂකතුමිය ක්‍රිස්ටලීනා ජෝර්ජියාව. මං එතුමිට කතා කරලා ගමට උදව් කරන්න මේ රට ගන්න කියලා. මං ලෝක බැංකුවට කතා කරා. ලෝක බැංකුවේ ආධාර ඉල්ලුවා. මං ජපානයේ අගමැතිතුමාට කතා කරා. එතුමගේ ආධාර ඉල්ලුවා. මේවා ඉල්ලගෙන තමයි මං ඉදිරියට ගියේ. මේ රට මගේ විශ්වාසය මේකෙන් ගොඩ ගන්න පුළුවන්. අපි යට වෙන්න ඕමනා නැහැ. අපි ඉදිරියට යමු කියලා. ඒකෙන් මේ ගමන පටන් ගත්තා. මේ ගමන පටන්ගෙන ටිකෙන් ටික අපිට ආධාර ලැබුණා. ඒ ආධාර අරගෙන තමයි මෙතෙන්ට ගියේ. අන්න එහෙම තත්වයක් අද ඇති කරේ. අපි එතෙන්ට දැන් අද ඇවිල්ලා තියෙන්නේ. අපි ඇත්ත වශයෙන්ම
මේ බංකොලොත් භාවයෙන් පිට වෙන අවස්ථාව. එතෙන්ට ඇවිල්ල තියෙනවා. ඒ ගන්න මම IMF සංවිධානය එක්ක සාකච්ඡා කර මට අමාරු තීරණ ගන්න සිදු වුණා. ඒත් මං ඒ හැම එකක්ම අරගත්තා. මං දන්නවා කොච්චර අමාරු වුණත් මාස 6ක් අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා ඒ බර අඩු වෙනවා කියලා. අන්නේ තීරණේ තමයි අපි අරගත්තේ. මට කිව්වා ලංකාවේ ආණ්ඩුවට ආපහු ණය ගන්න බෑ කියලා. රුපියලේ ණය. ඒක තහනම් කරලා නීතියක් සම්මත කරන්න ඕන. ඒත් කොහොම හරි අපි දැන් මුදල් ලබා ගත්තා. අපිට අතිරික්කයක් තියෙනවා. හිතේ කරන ගමන් වැට් වැඩි කරන්න සිදු වුණා. ඒත් මෙතනින් අපි ඉදිරියට ගිහින් තියෙන්නේ. අද රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. අපිට ඕන ආහාර තියෙනවා. අපිට ඕන ආහාර භෝග තියෙනවා. අපිට පිටින් ගේන්න පුළුවන්. මේ සම්පූර්ණ තෙල් මිල දිහා බලන ඉන්ධන මිල දිහා බලන්න. එදා වාගේ නෙමෙයි අද. ඊට වඩා පහසුයි. එදා කෑ ගැහුවා. මේකට විශේෂයෙන්ම මේ තෙල් මිල දාන්න ඒ තෙල් මිල වෙනුවෙන් සානාධාර දෙන්න අපි කරේ නැහැ. ඒත් අද තියෙනවා ඉතාම හොඳ ක්‍රමයක්. ඉන්දියාවේ වාගේම ක්‍රමයක් අපි ලංකාවේ ඇති කරලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොම මෙතෙන්ට ගෙනත් තියෙනවා. ඒත් මම පිළිගන්නවා තාම හැම එක්කෙනාගේම ප්‍රශ්න විසඳිලා නැහැ. සමහරු අමාරුවෙන් ජීවත් වෙන්නේ. තාම තමන්ගේ කනකර බඩු ඔක්කොම උගස් කියලා තියෙනවා. මේ අවුරුදු කාලෙදි බැංකුවල කනකර බඩු විකස් තියෙන එක රුපියල් බිලියන 250 ඉඳන් 500ට වැඩි වුණා. අය සමහර අයට තාම කොහොමද මුදල් හොයන්නේ කියලා තව ණය වෙනවා. මං දන්නවා මේ අපි ටිකෙන් ටික මේ ප්‍රශ්න විසඳගෙන යනවා. ආර්ථිකය කඩා වැටුණාම ඒකයි සිදුවෙන්නේ. ඒ දුක අමතක කළා නැහැ. ඒත් ඒක විසඳුම් අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න අපි ක්‍රියා කරමු. දැන් ළඟදී රත්තරම් බඩු විශේෂයෙන් පිළිමද අපි සහනයක් දුන්නා. ඒ ආභරණ පිළිබඳව අන්න එහෙම වැඩ කටයුතු කරගෙන යන්න. මේ දුකින් ඉන්න අය ගැන මං හුඟක් මේ අමාරුවෙන් ජීවත් වෙන අය ගැන අපි හුඟක් කනගාටු වෙනවා. අපි පුළුවන් හැම එකක්ම කරනවා. සමෘද්ධිය වෙනුවට අස්වැසුම ගෙනල්ලා තුන් ගුණයකට දෙනවා. දෙන ගාන 118 ඉඳන් 24ට වැඩි කළා. දැන් ශිෂ්‍යත්ව දෙනවා. බලන්න කොයි ආණ්ඩුවෙන්ද උරුමය දුන්නේ. තමන්ට ඉඩම් දුන්නේ 120කට ඉඩම්මයි තිය දෙන්නේ. අපිට පුළුවන් විදියට අපි ජනතාවට සාමාන්‍ය ජනතාවට මම උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි කඳුකරේ දැන් ද්‍රවිඩ ජනතාව ඉන්න ලයින් කාමර ඉඩම් සියල්ලම අපි ගම්මාන බවට පත් කරනවා. ඒ අයටත් ඉඩම් නැහැ. ඒ අයිතිය දෙනවා. පොඩි මිනිහට අයිතිය දෙන එකයි මගේ වැඩසටහන. පොඩි මිනිහට අයිතිය දෙන එකයි මේ ආණ්ඩුවේ වැඩසටහන. ඒක අතහරින්නේ නැහැ. මේ රටේ ඉවර කරනකොට ඔබත් පෝසත් කළා තමයි මේ වැඩසටහන ඉවර කරන්නේ. ඒකයි අපේ ප්‍රතිපත්තිය. විවිධ ආණ්ඩු එක එක පියවර අරගෙන තියෙනවා. ඒත් අපි මේ පියවර ගත්තා. කොහොම හරි පාසල් ගෙනියන්න තිබුණා. ඒවට අපි උදව් කරගෙන යනවා. දැන් තවත් මුදල් හම්බ වෙනවා වැඩසටහන් කරන්න. ඒ වගේම අපේ දුප්පත්කම තියෙන ගම්මානවල. ඒ නිසා ගම්මානවල ඇතුලේ කෘෂි නවීකරණයක් කරන්න. ස්මාර්ට් ඇග්‍රිකල්චර් කරන්න අවුරුදු 5කින් 6කින් ගමේ ආදායම් වැඩි වුණාම දුප්පත්කමත් අඩු වෙනවා. අපි යමු මෙතෙන්ට. අපි මේ වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ කාලේ රටේ ස්ථාවර බව ඇති වුණේ නිසා සුද්ධ මෙහාට එන්න පටන් ගත්තා. දැන් ඔක්කොම සංචාරකයෝ ඉන්නවා. මේ පැත්ත බැලුවොත් සුද්ධෝ ඉන්නවා, රුසියන් කාරයෝ ඉන්නවා, යුක්‍රේන් කාරයෝ ඉන්නවා, ඉස්රේලයෙන් ඉන්නවා. යන්න බෑ, කොහෙට තමයි හැප්පෙන්නේ. ඒත් ඒකෙන් ආදායම් ලැබෙනවා. අපි ආදායම් වැඩි කරගන්න ඕනේ. තව ඉදිරියට යන්න ඕනේ. ඉතින් දැන් මේ ආර්ථිකය හැදෙන ගමන් අපි ඉන්නේ තවත් ඊළඟ පියවර බලන්න.
ඒත් ඉස්සෙල්ල අපි එකඟ වුණා givisum manu අපි වැඩ කරන්න ඕනේ. අපි එකඟ වුණේ givisum manu අපි වැඩ කරන්න ඕනේ. IMF එකේ කොන්දේසි තියෙන ඒ කොන්දේසි අනුව වැඩ කරන්න ඕනේ. අපිට ණය දුන්න රටවල වල කොන්දේසි තියෙන ඒ අනුව වැඩ කරන්න ඕනේ. අපේ බැඳුම් කරුවන්ගේ කොන්දේසි තියෙනවා. ඒවා කඩලා වැඩ කරන්න බෑ. IMF රාමුව තුල විතරයි වැඩ කරන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් IMF රාමුවෙන් පිට කරන්න පුළුවන් කියලා ඒ බොරුකාරයෙක් අද මේ රටේ තියෙන මේ ප්‍රගතිය කඩන්න යනවා. ඒකයි මම අහලා තියෙන විපක්ෂයෙන්. ඔයගොල්ලෝ මෙතන ඉන්නවද නැද්ද? IMF givisum එකට ඉන්නවද නැද්ද? අන්න ඒක අපිට කියන්න. තමුන්නාන්සේලා මේකෙන් ඈත් වුණොත් මොකද්ද වෙන්නේ? හිතන්න අපිට එහෙම මුදල් ටික නැති වුණොත් මොනවාද වෙන්නේ? මොකද්ද වෙන්නේ මේ මුදල් ටික නැති වුණොත්? ආපහු පොලිමේ. ආපහු පොලිමේ. ඉතින් නිකන් දේශපාලනේ කතා කරලා බොරු කියලා රට ආපහු වටන්න වැඩක් නැහැ. වැට්ටුවා හිටරන් නෙමෙයි. වැට්ටුවෙන් පස්සේ රට බාර ගන්න නැහැ දුවනවා ඊට පස්සේ. දුවනවා. අර ඔලිම්පික් එකේ දුවනවා වගේ දුවනවා. අගමැතිකම කිව්වා. දෙන්න කිව්වා. ඒකයි මං කියන්නේ අපිට මෙතන තියෙන්නේ මේ givisuma ඉදිරියට ගෙනියන්න. රට දියුණු වෙනෝනේ. දැන් කොහොමද රුපියල ශක්තිමත් වෙනව? අපි දන්නවා පොලිය අඩු වෙනව. අන්න මේක අපි මේ ඉදිරියට යමු මේ ගමන. ඒ ගමන ඉදිරියට යන්නේ නැත්නම් අපිට විසඳුමක් නැහැ. ඉතින් විශේෂයෙන් මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ බර අඩු කරන්න අපි මේ මාර්ගේ යන්න ඕනේ. වෙන කවුරු හරි කිව්වත් අපි වෙන මාර්ගයක යනවා කියලා අහන්න කොහෙන්ද ඔය සල්ලි තියෙන්නේ කියලා. මේ බොරු කියන කාලය අවසන් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දැන් ආධාර එනවා. අපිට රට දියුණු කරන්න පුළුවන්. ඒ වගේම අද ඉන්න ජනතාව ගැන හිතනවා වගේ මම හිතන්නේ තරුණ අය ගැන. ඒ අයට හොඳ අනාගතයක් තියෙන්න ඕනේ. අපි දැක්කා ලක්ෂ ගණන් මේ රටෙන් පිට වෙලා ගියා. ඒක ආපහු ඉඩ දෙන්න බෑ. අපි හොඳ රටක් හදන්න ඕනේ. අපි මෙතන දකින්න සිංගප්පූරුවේ ඩුබායි වල මිනිස්සු ඉන්න හැටි. ඇයි අපිට බැරි එක මෙතන හදන්න? ඇයි අපිට බැරි අලුත් රටක් හදන්න? ඇයි අපිට බැරි අලුත් ආර්ථිකයක් හදන්න? අපි මේ බොඩු කර කර හිටපු නිසානේ මෙතන හිර වෙලා තියෙන්නේ. අපි එතෙන්ට යන්න ඕනේ. මේ තරුණ අය බලන්නේ මොකද්ද අපේ අනාගතය? මං කියවා 2048 කියලා විපක්ෂේ හිනෑ වුණා. එයාට තේරෙන්නේ නැහැ 2048 කියන්නේ මේ බොහෝ දෙනෙක් තරුණ 50ට අඩුයි. තමන්ගේ දරුවන්ට මේ අනාගතය හදලා දෙන්න. එහෙනම් මේ මාර්ගය අපි යන්න ඕනේ. අපි දියුණු වෙන්න ඕනේ. කර්මාන්ත ගේන්න ඕනේ. තව හෝටල් ගේන්න ඕනේ. කෘෂිකර්මයේ නවීකරණය කරන්න ඕනේ. අපි ශක්තිමත් වෙමු. ඇයි බැරි අපිට ශක්තිමත් වෙන්නේ? අද අපේ රටේ දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 85යි. මං කියන්නේ සතවර්ෂයේ මැද වෙනකොට 350ක් කරනවා. තුන් ගුණයකින් වැඩි කරනවා. ඇයි බැරි අපි? පුළුවන් හතර ගුණයක් කරමු. චීන කරා, වියට්නාමේ කරා, සිංගප්පූරුව කරා. ඇයි අපිට බැරි මේක කරන්න? මොකද මේ තරුණයන්ට අනාගතයක් උවමනයි. මේ තරුණයන්ට අනාගතයක් අපි දෙන්න ඕනේ. නිකන් සටන් පාට කියලා හරියන්නේ නැහැ. මේ රට බාරගන්න මේ තරුණ අය. යාළුවනේ අයිතියක් තියෙනවන්න මොකද්ද අපේ අනාගතය කියලා. අපිට යුතුයකමක් තියෙනවා මේකයි අපි කරන්න කියලා කියන්නේ. අන්න එහෙම අලුත් තැනකට අපි යන්න ඕනේ. අලුත් ගමනක අපි යන්න ඕනේ. ඒ ගමනට යන්න මම ලෑස්ති. මේ ගමනට යනකොට මම අද එන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. අපි පරණ දේශපාලනයෙන් අයින් වෙන්න ඕනේ. මං ආණ්ඩුව බාරගත්තාම මේ ඇමතිවරයිට කවුද මොනවද කරන්න කියලා මං දැනගෙන හිටියේ නැහැ. මං බාර දුන්නා. මොකක් දක්ෂ ඇමතිවරු එතනින් ආවා. අපි දේශපාලනය කරනවා මේ කාටවත් මට බෑ ඇමති කන් දෙන්න. මේ අය ඔක්කොම අරගත්තා. ඒක අපි දේශපාලනය ගැන හිතන්නේ නැතුව වැඩ කරා. ඒකේ ප්‍රතිඵලය ඇවිල්ලා තමයි මේ රට උස්සන්න ඔයක මට තනියම කරන්න බෑ. මං කිව්වා මේ වැඩ කරන අය හිටියේ. ඉතින් අපිත් හිතන්න අලුතෙන් මේ රට හදන්න ඕනේ. අනාගතයක් දෙන්න ඕනේ. අපි තාම මේ 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 පටු දේශපාලනේ ඉන්නවද?
ඒකයි මමහන්නේ සජිත් ප්‍රේමදාසලා අනුර දිසානායකලා ඔතනද ඉන්නේ. මට ඕනේ අලුතෙන් යන්න. මේ කියන්නේ පක්ෂ නැති කරනව නෙමෙයි. අලුතෙන් හිතලා අපි එකතු වෙලා යන්න. අපේ කාලේ දැන් අන්තිම කාලේ තියෙන්නේ. අපේ යුතුකමක් තියෙනවා ඒක කරන්න. මම ඉන්නවා. ඒ වගේම අන්තිම කාලේ ඉන්නේ දේශපාලනේ මහින්ද රාජපක්ෂ. චන්ද්‍රිකා කුමාරතුංග. අපේ යුතුකම අපේ කරු ජයසූරිය මහත්තය. අපිට තියෙන්නේ එහෙනම් මේ අලුත් දේශපාලනයක රට ගෙනියන්න. මට අමතක වුණාමයි මිත්‍ර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මේ ඒ කොහොම හරි අපි අලුතෙන් අපි දැන් හිතන්න ඕනේ අපි අලුතෙන් යනවා කියලා. මේ ගහගෙන අපි වැඩන්නේ අපි ගහගෙන ඉවරයි. අපි අවුරුදු 10ක් 20ක් 30ක් ගහගත්තනේ. මෙතෙන්ට න්‍යාවේ අපි. දැන් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා ඉස්සරහට යමු. ඔයගොල්ලන්ට අනාගතයක් දෙමු, හොඳ අනාගතයක්. දරුවන්ට හොඳ අනාගතයක් දෙමු. අපි අලුතෙන් හිතමු. මේ රට දියුණු කරලා ගන්න පුළුවන් සිංගප්පූරුව වගේ. අවුරුදු 5ක් ඇති බිම හදන්න, අවුරුදු 10ක් ඇති රට හදන්න. ඉතින් අපි මේ ගමනේ යමු. අපි එකතුව යමු. අපි ඉදිරියට යමු. අපි ලංකාව හදමු. අපි ජයගම්මු. ඔබ සියලු දෙනාටම ස්තුතියි.